ඉන්නතුනි අද අපි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව මේ උතුම් වූ සූත්‍ර දේශනාව පළවෙනි ධර්මදේශනාව අපි මුලින් සිද්ධ කරන්න යෙදනා එං සාකච්ඡා කළී විශාලා මහනුවර අතීත කතාව ලිච්චව රජ පරපුර ඇතිවුන හැටි අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපපුරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළේ මොන හේතුව නිසාද කාග ආරාධනාව නිසාද කියන කාරණාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තුව වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දෙවැනිී ධර්ම දේශනාව පින්වතුන අපි පළවෙනි දේශනාව නිමා කළා මේ ලික්්චවී එමත වජ්ජි තියන මේ විශාලා මහනුවර පරපුර ඇති වුණේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරවේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල වෙන කොට විශාලා මහනුවර කල කියන්නේ හරි සස්වයි රාජ්‍යක් මේ රාජ්‍ය තුන්වතාවත් විශාල කළ තේනිසා තමයි විශාලා මහනුවර කල කියන්නේ කිතාම ලස්සන පිරිසක් තමයි ජීවත් වනිේ සඳහන්කරනවා සමහරයි නිල්ම නිල්පාටයි කියලා මෙලිච්චවීන්ගේ සමහර පිරිසක් නිල්ම නිල්පාටයි තව පිරිස රතුම රතු පාටයි තව සමහරයි සුදුම සුදුපාටයි මේවාගේ විවිධ වර්ණ තිබුණ මේ මිනිස්සුළන්ගේ දෙනිසා දෙවියෝ රැස්සුනාවගේ තමයි රැස්සුනහම රූපයත් ඉතාම ලස්සනෑ කරීටනිකං මැණික් භාජනවාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල් බහිර ඉන්න කෙනෙකුට හොඳට පේනවා. න් අපි හමින් වෙහිලනිතියෙන් නමුත් මේ ලීනච්චවි ඉතාම සිවුම් වූ හමක් හෝ වෙන කාරණාවක් නිසා ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරය හොඳට හොඳට පේනවා අරිපිරි සිදයි තාම ලස්සනයි මනාව සස්්‍රීක රාජ්‍යයක් හැම ආකාරයක උපබෝග පරිභෝග සම්පත්වලින් කිසිම අඩුවක් නෑ ඉෙති මෙහෙම ඉතාම ශස්්‍රීක රාජ්‍යයට පස්සෙ කාලි මවාසනාවන්ත කාල පරිච්චේදයක් කෙළඹුණා එෙද ඔය කාල වෙනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලායිැන බුද්ධත්වයෙන් වර්ෂය දෙකක්වාගේ තමයි ගත වෙලා තිබන්නේ මේ කාලෙ තමයි විශාලාවට මේ අභාග්‍ය සම්පන්න කාලය එළවෙේ පෙර හරියට මිහි බට දෙව් ලොවක්වාගේ. විශාලාාවට ඉස්සරලම ඇතිවුණේ දුර්ුභිච්ෂයක් බැස්ස නැතුවගිය වැස්ස හිගවෙච්ච නිසා පානීය ජලයේ ආහාරපාන හිගවෙන්න පටන්ගට. ම ෙවිලා ගෙවිල ගිහිල්ල අන්තිමට මිනිස්සුන්ට කෑමට බීමට මොකවත්ම නැතු දුප්පත් මිනිස්සු මැරෙන්ඩ ගත්තා. මේ විශාලාවේ දුප්පත් කියලා ජාතියක් නෑ හැමෝටම යමක්කමක් හොඳට තියෙන අය. නමු එහෙම යමක්කමක් තියෙනවා ඒ රාජ්‍යඉන්න දනවතාගේ හැටිකල්පනා කරලා බලහම ඊට වඩ අඩුුවෙන් ද තියන යතුකට දිින්ඳ හටියත් න දකකි. ඇතු යාචක වනේ නමුත් මේ දිලිඳු අය ඉස්සරල මැරුණා එදර තාම ජීවත් වෙලා ඉන්නයි ඒ මළකඳන් ටික ගෙනහිල්ල සොහොනට විසික්කා දවස ගානව මැරෙන්ට පටන්ගත් තහම මළකඳන් සොහොන්වොල ගොඩ ගෙහෙන්න්ට පටන්ගත් මලකඳන්වල දුරුගන්දේ හාත් පස දසත පැතිලල යන අංගේ මලකුණුවල දුර්ගන්දය නිසා අමනිශ්‍යෝය බෙහුුණා. අමනුශ්‍යෝ නගරයට ඇතුළවෙ එච්ච නිසා නගරයේ මිනිශ්නගේ මරණ තවත් ඉක්මං වවෙන්න ගත්තා. එඳ බොහොම වේගෙන් මිනිසු දෙක් මැරෙනවා. ද ගෙනෙහි ගෙනෙහි මලකඳන් විසි කරලාවට තවත් පස්සෙ කාල වෙනකොට එ මළකඳන් අයින් කරන්න කෙනෙක් නැති තැනටආවා. එකගේ ඇතුළි හත්තට දෙනා මැරිල්ල වෙටිලා ඒවත් ගෙවල් ඇතුළෙම කුණුවෙනවාඒනිසා විසක් පැතිරෙන්ට පටන් ගත්තාඒ විස වාතයට මුසුවෙලා වාතයෙන් ගසාගෙන යනවා එකරිගන්නේ අහිවාතක අප අහල තින අහිවාතක කියලා රෝගයක් ගැන දැම අහිවාතක රෝගය තමයි දැමේ පැතිරෙන්නේ අහි කියන්නේ කාටද සර්පයට එතවට සරුප විසහා සමාන විසක් දැන් මේ වාතයත් එක්ක මුසුවෙලා හමාගෙන යනවා මේ විස ආග්‍රහණය වෙච්චගම මැරෙනවා. ඒ තරම්ම භයානක තත්ත්වයක් දැන් විශාලා විතියෙන්නේ තාමත් ජීවත් වෙලා ඉන මිනිස්සු කල්පනා කළා හත්මුතු පරම්පරාවක් තිස්සේ විශාලාවට මෙහම වුනේ නෑ. ඉතාම සමගි සම්පන්න රාජ්‍ය. රජවරුම කොච්චරන් වද මේ රාජිය හද්දහස් හත්සය හදදිලි. රජවරු හද්දා සත්වය හත. යව රජවරුත් ඉන්නවා හද්දා සත්වය හත සේනාපතිවරුත් ඉන්නවා හද්දා සත්වය හත. බාණ්ඩාගාරයෑම තියවරුත් ඉන්නවා හද්දා සත්වියය හැත මේ විදිහට. රජකුට අවශයේ පිස හැම රජජරුවන්ටම එ එ හද්දා සත්වීය හද දෙනාපකවා. ග රජකුට අවශ්‍ය පිරිස දැන් රජුරු හද්දා සත්වය හතයි දේ අවශ්‍ය පිරිසම මේ හදදිනාටම අද්දා සත්වය හදදනාටම ඒ ප්‍රමාණයෙන්ම ඉන්නවා. එද රජවරුන්ට මාලිගා හද්දා සත්වය හතක්. මේ රජරුවන්ගේ පොකුනේ අනි රජිරුවනාන්නේ නෑ පෞද්ගලි ක පොකුුණක් ති වවා එන පොකුණුත් හද්දා සත්වය හතත්වය මේ විදිහට කල්පනා කරලා බලහම විශාල ජනගහනයකින් ජුක්ත පුදුම සමගි සම්පන්න පිරිසක් ජීවත්වෙන ශ්‍රේෂ්ඨ රාජ්‍ය එ රජවරු හද්දා සත්්‍යයදනකුට රජකන් කරන්න ෑන එකම රාජ්‍ය එම ගැටුන්නේ ගොඩ නමුත් මේ රජවරු අතර තමයි අරාතිස් සුවිශේෂී ප්‍රතිපත්තියක් තිබුණි. සප්ත අපරිහානීය දරම සමගිව රැස්සෙනවා සමගිව සාකච්ඡා කරනවා සමගිව විසරයනවා. එ ප්‍රතිපත්තිය මේ රජවුරු අතර ඉතාම ඉහලින් තිබුණා. ගලු ලෝකේට දුන්නා ආදර්ශය කෙසේ වෙතත් ඉතුරු මිනිස්සු එකතුවෙලා රජුළඟට ගිහෙල චෝදනා කලා මරජ. හත්මුතු පරම්පරාවක් තිස්සේ මේ රටට මෙහෙම වනේ නෑ නමුතු වර්තමානය ඔබලාගේ පාලනී තියන අද හැමි බව නිසා වෙන්නඩ ඇති මේ රටට මේ තරං විපතක් වෙන්නේ කියලා රජුරුමනවා කරන්නද රජරුව පහෝදාම කැඳෙව්වා සියලුම රජවුරු සියලුම ඇමතිවරු සියලුම ජනතාව හැමෝම එකතැනකට කැඳවලා ිනිස්සුන් කතා කරලකව දැ අපි සියලු දෙනාම් රැස් වෙලයන්නේ. රජවරු සියලු දෙනාාම ඇවිල්ලයින්නේ. තියෙනව නං වරදක් පුළුහන්නම් පෙන්නට කියලා. රජවරුන්ගේ වරදක් තියෙනවනං පුළහන්නම් පෙන්නන්නකිවා. රජුගේ අහවල් කාරණාව අඩුපාඩුවක් තියෙනවා කියලා. අහවල් ප්‍රතිපත්තියේ අඩු පාඩුවක් තියෙනවා කියලා මිනිස්සුන්ට අල්ප මාත්‍ර වරදක් හොයාගඩන. රජවරුන්ගේ වරද නිසා නෙමෙයි මෙහෙම වෙලාතියන්නේ රජවරුන්ගේ අඩුපාඩු නිසා වැරදි නිසා ඒ රටකට බලපානවා ඒ සාමාන්‍ය ස්වභාවයක් ඒක අපි දෙවියන්ට පින්දීලත් ප්‍රාර්ථනා කරන යන්තිමට රාජා බෞතුදම්මිකු රජුධාර්මික වෙන තරමට තමයි ඒ රට යහප දක්වන්නේ එක වෙනම පැදිලි ක ලේතු කාරණාවක්. මේ රජවරුන්ගේ අධාර්මික වන ඉඩ ස්කල්පනා කළා එන මොකත්ද අපි කරන්නේ. ඉදන් බයන් අම්හාකං ඌපසමේ සන්. කොහොමද මේ බය නැති කරගන්නේ අන්තිමට එකෙක් ගෙන යෝජනා ගොඩක් ගෙනවා. සමහරා යෝජනා කළා ශත්්සාාස්තරුවරු වැඩමෝමු කියලා කද ශට්ශාස්තරරු කියකේ හිටියී. අපිත් බුදු වෙලා කියලන්නේ ඒ අගෙත් කල්පනාව ඒගොල්ලොත් බුදු වෙලා කියලා එනිසා අපේ බුදුරජාණන් වහසගේ කාලේ බුදුරු හයදනෙක් හිටිය ගැල තමයි කල්පනාව අපි භාගිතන් වහසට අමතරව බුදුරු හය දෙනෙක් හිටිය කියලා එ මේ ශක්ෂාස්තෘරු මේ හයිදනා මීතාගින් අපිත් බුදුවෙලා කියලා අන්න ඒකන අර සේල බ්‍රාහ්මණය බුදුරජාණන් වහසනකට ගිහිල්ල කියන්නේ බුද්ධ තු සත්තා තුවන් මාරා බිබූ මුුණ තුවන් අනුසයේ චෙත්වා මේ විදියට ප්‍රකාශය කරන එක තුවන් බුද්දු ඔබ මයි බුදුන් තුවන් සත්හ ඔබ මයි ශාස්තෘ තුවන් මාරා බිබූ මුණ ස්වාමීණි ඔබ මයි මරුන් අභිභවනය කළ මුනිතුමා එතකට ඔබ මයි බුදුන් කියලා කියනකොට තවත් බුදුන් කියාගත්ත පිරිසක් ඉන්න නිසා නෙහෙම කියන්න එ නිසා කියනවා නෑ ඒ කවුරුවත් නෙම මේ බුදුන් ස්වාමීණී ඔබෝහන්සේ මයි බුදු එල තහවුරු කරන්න එකයි. නමුත් මේ පිරිස කියනවා අපි මේ බුදරු කැඳවමු දොර් මේකන ශත්්ෂස්තුරුට. ති එක එක් ෙනගේ යෝජනාවල්ලට අනුව එහෙමත් තීරණය වුණා ඉළඟට කියනවා තවත් පිරිස බුද්දෝකිර ලෝක උපන්නු බුද්දෝර ලෝකයේ උප්පන්න්නු බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉපදි ලයන්නේ සඳහන්කරනවා බගවා සබ්බේ සත්තා හිතාය බගවා සබ්බි සත්ත හිතාය ඒ භාගිතුන් වහන්සේ සියලු සත්වයන්ටම හිතවත් දෙනිසා සියලු දෙනාගේම යහපත පිණිස ධර්ම දේශනා කරනවා මහිද්දිකෝ මහානුභහවූ මහයුරදිමත් මහත් ආනුභාව සහිතයි අපි බුදුරජාණන් වහන්සේ වැඩමෝබ අපේ රටට. විශ්වාසයි ඒ භාගිතුන් වහන්සේ මේ රට වැඩියොත් රට වෙනස් වෙනවා කියලා එහෙම හිතම අපි උන්හසේ වැඩමූම කියලා තව පිරිසක් ෝජනා කළා ද හැමෝම මේකට එකඟයි ඊනකට ප්‍රශ්නයක් කාව කෞද බුදුරජාණන් වහසේ වැඩම වන්නේ කෞුද බුදුරජාන් වහන්සට ආරාධනා කරන්න රජවරු සියලු දෙනාගම තීරණේ රජවරු දෙන්නේ මහ විශාල පිරිවරකුත් එක්ක බදුරජාණන් වහසිට ආරාධනා කරන්න යන්න පිටත්වෙනවා. බුදුරජාණන් වහසි කොහෙද වැඩ ඉන්න මේ කාලි රජගහනුවර වේලුවනාරාමේ. බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ උපස්ථාන යටතී වැඩින්නේ එක බිම්බිසාර රජිරුව තමයි මේ කාලි උපස්ථාන කරන්නේ. බිම්බිසාර රජ්ජිරුවන්ගේ උපස්ථාන සහිතව වේලුවනාරමේ වැඩඉන්නවා කියනකට තව පිරිසක් කිව්වා මිසාරජවරුව එන්ඩදයිදන්නේ භාගිත වහන්සේට එතට කෙනෙක් කියනවා බුදූරු කලකඇන් මහාකාරුණිකයි එනිසා භාගිතන් වහස වඩිනවා ැ රජවරු දෙන්නේ විශාල පිරිසක් එක්ක බිම්බිසාර රජිරුවන්ට බොහෝතයෑගගේ බෝගත් අරගෙන ගිහිල්ල. බිම්බිසාර රජිරුම් මුණගැහිල තමන්ගෙත් දුක කියලා ආව මේවාගේ කාරණාවකටයි අපිට මේ ආරාධනාව කරගන්නඩ උදව් කරන්න කලෙකිවා මිසාර ජිරුව එකටක් කැමතිනෑ රජරුව හිඳ කියනවා ඔබලගේ ආරාධනාව ඔබ ළම කරගඩ කියලා සියල දෙනාම හැරිය වේලුවනනාරාමිටි ගියා. බුදුරජාණන් වහසට ආරාධනා කළා තමන් ගද්දුක කියලා අපි භාගිත වහන්සේ විශාලාවට වඩින්ට කියලා ආරාධනා කරනකොට අරමුණු කරල බැලුව මම විශාලාාවට වැඩියුත් විශාලාාවට මොකද වෙන්නේ භාගිතුන් වහස වැඩල විශාලාව දේශනා කරන්නේ රතන සූත්‍රෙයි මෙ උතුම් වූ රතන සූත්‍ර දේශනාවට භාගිතුන් වහසේ විශාලාාවවට වඩින කොටම විශාලාවේ දැනට පවතින පසුබිම වෙනස්සි නවා භාගිතුන් වහසේ විශාලාව පැත්ති ගොඩබිමට ගංගා නදිය ඉඳල සිරිපතුළ තියෙන කොටම ධාරාණි පාත පොකුරු වෙහි වෙහල මුළු විශාලාවම පවිත්‍ර වෙනවා ඒ බෞද් භාගිතුන් හසි දන්නවා. එ විතරක් දෙනෙමේ උතුම් ඌරුවන් සූත්‍රයේ භාගිතුන් වහසේ දේශනා කළ ඉවර වෙනකොට අසූ හාරදාහක් ප්‍රාණීන් මාර්ග පලාවබෝධ කරන බවත් දන්නවා. එන විශාල පිරේසකට ලාභය මේ ගමනින් සිද්ධ වෙන නිසා විශාලාවට වඩින්ට තීරණය කරන. ජවර බොම සටින් ආපහුගිය බිම්බිසා රජරු ඇල්ල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීණ භාගිතන් වහන්සේ විශාලාවට වඩින හොද කියලා භාගිත සඳහන් කලා මහරජය විශාලාවට වඩි නවා ස්වාමීනිි මදක් කිවසන්ඩ විශාලා මහනුවරට වඩින්නේ බුදුරජාණන් වහන්සේට මග මම පිළියල කරන්නන් කියකිීවා සඳහන් කරනවා විශාලා මහනුවර පිහිටලා තියෙන්න්නේ ගංගා නදීෙන් ිහැ පැත්ති. රජගහනුවර තියන්නේ ගංගා නදීෙන් මෙහා පැත්ති. වේලුවනා රාමීන්දලා ගංගා නදීගවට යුදුන් පහක් දුරයි. ගඟගේ ඉහා පැත්තිදලා විශාලා මහනුවරට යොදුන්තුනක් දුරයි. එදොට ගඟ ඇරුුණාම. රජගහනුවරේදල ශලාවට තියෙන දුර යොදුන් අටක් බිම්බිසාර මහරජ්ජිරු මේ යොදුන් අටක් මාර්ගයේ සම්පූර්ණයෙම සුද්ද කරනවා. යොදුන් අටෙන් යදු පහ යොදුන් පහක් සම්පූර්ණයම සුද්ධ කරනවා සුද්ධ කරලා තනිකරම මාර්ගයේ යොදුන් පහක් එකන හැතැක්ම පණහකට ආසන්නයි මේ දුර යොදුන් පහක් කියල කියම. සම්පූර්ණ සුදුවෙලි ඇතුරෙනවා සුදුවෙලි ඇතුරලා පාර දෙපැත්තෙම දජ පතාක පිහිටවුනෝ දජ කියල කියන්නේ කොඩි පතාක කියල කියන්නේ අපි වර්තමානය දකිනවර කනුවක් දිගයටම පල්ල හැටනකන් දාන ලොකු කොඩිය ඒවට තමයි පතාක කියල කියන්නේ දැමේ පාර දෙපැත්තම දජපතාකෝලින් සරසලා ල් කෝඩිවැල් පුං කලස් මග දෙපසමු සරසලා පුං කලස් තියලා ඊට අමතරව කෙසෙල් තොරංගොලින්ද සරසලා ද අදත් සැරසිලි කරන්න කෙසෙල් ගස් ගන්නඕනි එදත් අරන්තියනවා තැඟ අපි වර්තමානතවයි දේවාලගා එහෙම කෙසෙල් කැන් පිටිං ගස් ගෙනල්ල හිටෝලා සරසලා තියෙන ආකාරා අපි දකිවා ඒ වගේ එදත් මේ විශේෂ සැරසිලි කරන්න කෙසෙල් ගස් යොදාගනතිනවා තිසක් කෙසල් තොරන් බැඳල තිබුට එළ සඳහන් කරනවා මග දෙපස මනාව සරසලා පිළියල කරලා එවිතරකුත් නෙමයි රජ්ජුරුවන්ට පන්සල් පහක් හදැන්න වෙන යොදුන් පහක් තියෙනවාලි පන්සල් පහක් හදලෝ එදට පන්සල් පහ කියල කියන්නේ ාගිතුන් වහසට විතරක් වැඩ ඉට පන්සලක් නෙමේ භාගිතුන් වහසට එක භික්ෂූන් වහසල පන්සීයක් වඩිනම මේ ගමනට පන්සීයකට වැඩයින්ඩ පන්සලක් මේ හදන්න එද රහිතන්න පන්සීයකට රැයක් ගත කරන්නට පහසුකං සලසනවා කළෙක රාත්‍රීස්ථාන දිවාස්ථාන වෙන ම හදනවා පැම් පහසුෙන්ඩ තැක් වෙන මදනවා පන්සීයකට වච්චකුටි හදන්න ගියහම මොන ප්‍රමාණයක්දගෙල හිතන්ට. වැසිකිිලි කැසිගෙලි පහසුක නමුත් මේ සියල්ලම හදනවා. එ සියල්ලෙන් අංගසම්පූර්ණ පන්සල්කීයක් හදන්න ඕනෙද පහක් හදන්න ඕන. ඇයි යොදුනෙන් යොදනට පන්සල්ලගන්නේ. බුදුරජාණන් වහසේ දවසකට යොදුනහි වඩින්නේ. මොන හදිසිියඇතිබුණ වඩින්නේ යුතුනයි. ාගිතු හසර හදිසියක් නෑ අපිටනේ හදිසී කෙලෙස් තියෙන නිසා අතෙන්ට යන්ඩත් හදිසී මෙතෙන්ට යන්ඩත් හදිසිී තවතනකට යන්්ඩත් හදිසී අපට තමයි අදිසිය තියන්නේ භාගිතුන් හ සසරින් එතර වෙලායි දවසකට වඩින්නේ යොදනයි ඊට වඩා වඩින්නේ උදේ කාලය අවදි වෙලා උදෑසන කටයුතු නිමා කරලා පැන්සැනහිලා ප පාතිටනෝ පින්ඩ පාති වැඩලා දං බලඳලා දහවල් කාලි භික්‍ෂූන් වහසලට අවවාදය කරනවා. ඒ අවවාදය ඉවරවෙලා ටිකක් විවීකාරගන්න භාගිතන් වහසේ ගමන් ආරම්භ කරනවා. යොදුනක් පමණ වැඩල කල්වේලාසනින් භාගිතන් වහසේ අතර වෙනවා. අපිටිහෙම වෙලාවක් නෑන අපි අපේ නවාතනට යනකුට සමහල්ල රෑ හතයි තා වෙලාගර දහයයි තවත්වෙලා කර ෑ දොළහයි අපිට ගෙදර යන්න්න එඩ යන්න්න විවේක ගණන්ඩි වෙලාවක් නෑන අපේ කෙලෙස්වලට අනුව ප්‍රමාද වෙනවා භාගිත නසේෙමන කල්තියන් නතර වෙනවා නවතින දැන කලින් නවතිනවා කායික විවේකයට කාය නිරෝගි භාවයට එක හරි වටිනවා ඒ කලින් අතරවෙලා එක පත සෝදගෙන පැන්සැහෙනවනගේ හෙම කරල විවක ගන්නවා. එදි එහින්ද දවසකට වඩින්න යදුනයි. එතර යොදුනෙන් යොදුන නවතින්ද පන්සල් හැදැඩ ඕනේ. භාගිතුන හසික කිය නෑනි කාටවත් පන්සල් හදන්න කියලා න සත්පුරරුෂ පින් ඇතියයි තවත් තව පින් නෙලාගණ්ඩ ඕන් නිසා පන්සල් පහක් රජුරු හදනු. සෑම පන්සලකම මහදං පූජ කරනවා සියල්ලම කරනවා එහෙම කරලා ගංගා නදියළඟ විශාල නැව් දෙකක් එකට එකතු කරලා බැඳලා රත්තරන් ආසන මානික්‍යමය ආසන වාාගිතන් වහන්සට විශේෂ අසුන රහතන් වහන්සලට විශ රන්මවාසුන් පන්සීය ි ැව්ද ඇතුලි පනෝුලා සියල්ල සූදානන් විශාලාවට වඩින්ද බිමිස රජ්ජරූ පණිවිඩයක් කැරිය විශාලානුවර රජවරුන්ට භාගිතුන් වහස විශාලාවට වඩින්ඩ ගමන් ආරම්භ කරලයින්නේ ඔබල භාගිතුන් වහස පිළිගණන්ඩ පෙරමඟට එන්න කියලා මේ වෙලාවෙේ රජ්ජිරූ බුදුරජාණන් වහසගේ හිසට ඉහෙලින් කුඩ දෙකක් ඉහරලා තිබුණ රහතන් වහසේ නමකට එකකුඩයක් ඉහෙලෙනවා. එවිතරක්ති නෙමයි අර මනාව සකසපු පාරිී පාට පහක පාවඩය කෙල්ල තියෙනවා මොනෝදී පාවඩී තියෙන්නේ තනිකරම ඒ පාවඩී හදලතිනෙ මල්වෙලින් පාට පහක මල් එකතු කරලා මල්පාවඩයක් තමයි හදලතියෙන්. කොයි තරං මල් තියෙන්ටෙ සඳහන් කරනවා මල් පාවඩීට අඩියතිය හැම බුදුරජාණන් වහන්සගේ ධනිහළඟට ඒ පාව ඩේරෙනවා කියලා එච්චර මල් එතකොට හැම දාම මේ මල් පාාව අඩිකම විදියට දානවා ඒම කර තමයි වැඩමයි ද ගඟලඟටම වැඩම වුව මේ විදියට ඉතර රජ්ජිරුවන්ගේ ශ්‍රද්ධවයි අපේ ශ්‍රද්ධාවයි අතර තියෙන වෙන ැ තැන්ඩෝ නැනේ. සසරෙන් එතර වෙච්ච උතුම කොහොමද වැඩ කරල තියෙන්නේ. අපි කොහොමද වැඩ කරන්නේ. අංගක නිසා. පනවිඩයක් කැරිය භාගිතුන් වහස ගමන පිටත් වෙෙලයින්නේ. භාගිතුන් වහස පිළිගන්ඩ සූදා නැන් වෙන්න කියලා. ඇැබැයිති විශාලාවෙ රජවරු බිම්බිසාර රජ්ජිරුවන්ට වඩා උසස් පූජාවක් අපි සිද්ධ කරමු කියලා බොහොම උසස්විදිහ තමයි භාගිතතුන් වහස පිගණඩ සැසයෙන්. ිබිසාරජරුවන්ට යුදුන් පහක සැරසිලි තියෙනවා නිිච්චවීන්ට යෙන යුදුන් තුනක සැරසිලි. පන්සල් තුනක් හදාගෙන ගොළු බලානීයෝ. බුදුරජාණන් වහසෙත් නැවට වැඩිය මහරහතන් වහසලත් නැවට වැඩිය බිබිසාර රජ්ජිරු සර්වාභරණයන්ගෙන් සැරසුනා අලුත් ඇඳන් යඳ ගත්තා දැන් නැව පිටත් කරන්නයියන්නේ නැව ගමන් ආරම්භ කළ බිම්බිසාර රජිරු වතුරට බැස්ස කරවටක් ගිලෙනකං නැව පිටි පස්සිංගියා. එතනි නිහාට රජරුවන්ට යන්න්න පුළහංකමක් නෑ රජරුූ බුදුරජාණන් වහන්සට කතා කළා. ස්වාමීණි භාගිතුන් වහන්සේ විශාලාවේ නවතින්ද නං එපා. භාගිතුන් වහසේ නැවස ආපහු වඩින්නතුරු බිම්බිසාරය ගංීවුරෙන් යන්නෙත් නෑ කලකී බව එන කම්ම මං බලාගෙනන්නවා කිය කියෙන් එදිම් භාගිතන් වහන්සේ සහිත නැව විශාලා මහනුවර පැත්ත යවුරට ළඟ වුණා ලිච්චවි රජවල් රාජකී හරසරිින් භාගිතන් වහස පිළිගන්්ඩයි සූදාන ආසනෙන් නැගිටලා අපේ බුදුරජාණන් වහසේ විශාලාව පැත්ත වූරට සිරිපාධාතුව තබනවාත් එක්කම හාත් පස දසත කල්ලුම කලු වලාකුළු නැගන්න පටන් ගත්තා ඒ කාල වර්ණ වලාකුළුවලින් ධාරානිපාත පොකුරු වෙහි වැැක් කරෙන්න ගත්තා මොනටද පොකුරු වෙහි කියල කියන්නේ පොකුරු වෙහි කියල කියන්නේ ඒ වැස්සට තෙමෙන්ට කැමති අයි විතරක්ම දෙෙමෙන මොන්නත් තරං වැස්ස වැටන තෙමෙන් ඩාකමැති කිසි කෙනෙක් තෙමෙන්නෑ තෙමුණට කමක් නෑ කියල හිතෙනයි තෙමෙනවා තෙමිල බෑ කියල හිතෙන කවුරුුවත්ම තෙමෙන්න්නේෑ. මෙවර්තමයි පොකුරු වෙහි කියල කියන්නේ පොකුරුවෙහි වහින්නේ මේ කාලි වහිනෑ පොකුරුවෙහි පොකුරු වෙහි වහින්නේ මහාපුුණ්‍යවන්තයන්ගේ පිනට එනම් භාගිතු නොහසගේ පින් මහිමේ නිසයි හකුුව හේවාහින්නේ එ ඉස්සරලාම වැහල විශාලාව හරහ ගලාගෙන ගියපු ජලකන්ද මිනිස්සුන්ගේ දනිස් මට්ටමට දෙවනි වරුසාාවෙන් ගලාගෙන ගියපු ජලකද මිනිසුන්ගේ කලව මට්ටමට තුන්ගනි වරුසාාවෙන් ගලාගෙන ගියපු ජලකද මිනිස්සුන්ගේ ඉන මට්ටමට මේ ආකාර තුනෙෙන් විශාලා වහර හවතුර ගලනකොට විශාලා වෙති විච්චමල කළ ඇටකෑලි මේ සේරම වතුරින් අරගෙනගි හිල්ල ගඟට දෙමා. භාගිතන් වහන්සේ ඒ පැත්තට සිරිපාතියනකොටම විශාලාව පිරිච්චි දියරැයිවරයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දෙව්පිරිසක් සම ගැවිල්ල ඉන්නේ අහසේ ඉන්නවා ලිච්ච විරජවරු. බදුරජාණන් වහස ප්‍රධාන පන්සීයක් මහරහතන් වහන්සේලා පළොමුයිෙන් තමන් හදරතියෙන පන්සල්ට වැඩමවා එදා මහදන්දීල පහෝදා මහදන්දීල උපස්ථාන කළා භාගිතුන් වහස එදා හවස් වෙනකොට දෙවනි පන්සල්ට ළඟා වුණා එකනේ දෙවනි යොදන ඉවර කළා පහුවදා බාගිතු වහස තුන්වවැෙන යොදනත් පහු කලා එසිියල්ල නිමාකරගන කූටාගාර ශාලාවට වැඩියා එක දිව්‍ය විමානයක් වගේ සරසලයි තිබුණන් කෝටා ගාර ශාලාවට වැඩපු අපේ භාගිතන වහන්සේ පනවලා තිබ ආසන මස්තක වැඩහිටියා බුදුරජාණන් වහන්සේ වඩින මේ වෙලා වේ මහේෂාක්‍ය දෙවිවරු නිරන්තරයෙන් ආරක්ෂාවටත් වන්දනාවටත් මේ ගමන පටන්ගත්ත දවසීදලා භාගිතන් වහන්සේක වඩිනවා. ඒ විතරක් නෙවෙයි ගංගාව වඩින වෙලාව කම්බලස්ව තරාදී නාග පිරිස භාගිතන් වහන්සේට පුදුමාආකාර උපකාරයක් කළා. ඒ අයට පිං රැස් කරගන්ට. විශේෂයෙන් රතන සූත්‍ර දේශනාවලඟ නාගයෝ පිළිබඳව සාකච්ඡා කරන එක හරි වටිනවා. පොද නාගයන් පිළිබඳව කරුණු. මෙතන සඳහන් වෙන නිසා නමුත් ඒ කාරණාටික පැහැදිලි කරන්න මේක කාලයේ නොවෙන නිසා තුන්ගෙන දේශනාවෙන් මෙ නාගවෝ කවුද නාග පිරිස කියන්නේ කොහොම පිරිසක්ද නාග ලෝක අය කොයි වගේද කියන කරනුටිකරක් සාකච්ඡා කරන්න බලාපොරොත්වෙනවා. එති බාගිත්තුන් වහන්සේ ලිච්චවි රජවරුන්ගේ හර සරමැද්ද උුණුසුම් පිළිගෑම් ගැනීමඇතු ඇවපස්ථාන සත්කාර සංග්‍රහ පෙරටු කරගින් විශාලා මහනුරට දවස්තුනකින් වැඩමකොට වදාළ අපේ බුදුරජාණන් වහන්සේ විශාලාාවට වඩිනකොට මෙතෙක් විශාලාව හිට වූ අමනුෂ්‍යෝ ඇඟ පොකුරු වෙහි වහින වෙලාවෙත් බොහෝ අමනුෂ්‍යයෝ විශාලාාවයෙන් අයි වනා භාගිතුන් වහස නගරේ දිහට වඩිින්ට වඩින්න්නට අනුෂයන්ට තවත් ඉන්න බෑමකද දුජාණන් වහසේ එක් මහේසාකි දෙවරුවෙනවා එනිසා අමනුෂයවූ පලායනවා දැ විශාලාව මළකඳක් නෑ හේ දිලාගෙහිල පිරිසිදුයි තැන් විශාලාව වෙටෙක් පැවතිච්ච දුර්ගන්ධය නෑ මළකදන් ඉවත් එච්ච නිසා විශාලාව දැන් මනාව පිරිසිදදු බිීම. නැවත්තාමත් තැනතැන හැඟවුන බලගතු හමනුෂ්‍යයෝ ඉන්නෝ කවුන් තවම ගිහිල්ල නෑ. අපි බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩල. අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහසේට කතා කළා කතා කරද සඳහන් කලා නන්ද පාත්‍රේගෙන්ට කියලා. බුදුරජාණන් වහසේ පාත්‍රා දහතුව ගෙන් ගෙන් ඒ පාතරයට පැන්කුරෝලා ්‍රථන සූතරයේ දේශනා කරලා එ පැන් රතන සූතරයෙන් පිරිත් කරලා ආනන්ද හාමුුරන්ට බාර කළා ආනන්ද මේ පැන් අරගෙන ගිහිල්ල විශාලාවේ පවුරු වලල තුන අතරය හින්න කියලා ම මොකදද මේ පවුරු වලු තුන ගැනකන්න මේ නගරයේ විශාලා මහ නුවර කියන කියන්නේ මේක තුන්වතාවක් ලොකු කෙරුවා මෙලිච්චවීන්ගේ වැඩිවීමත් එක්ක නුවර ඉඩ මදි නිසා තුංවතාවක් ලොකු කිරුවා. අංෙ තුන්වතාවක් ලොකු කරනකොට මුලින්ව බැඳපු ප්‍රාකාරය තියෙනවා ඉස්සරලාම නගරේ හදනකොට බැඳපු ප්‍රාකාරයේ. එතකොට ලොකු කරනකොට ඒ ප්‍රාකාර ගාවිදලා ගෞ්වක් පමණ තව ලොකු කළා එතට එතනි ගිහාට ප්‍රාකාරයක් බැන්දා. පස්සකාලේ ඔයා අතරත් පිරු නමිනිස්සුන්ගේ ඉන්න නැවතවතාවක් ඒ වගේම ගෞ්වක් පමණ ලොකු කළා එතට ඒ බැඳපු තාපි තමයි අවසාන ප්‍රාකාණය දොඩ මේ ප්‍රාකාර තුනක් තියෙනවා පවුරු වලල තුන අතර කෙළ සඳහන් කලළ ඒ එකයි. මේ පිරිත්ව ඉහින්ද කියල දේශනා කළා අනන්දන් වහන්සේ ලිච්චවී රාජ කුමාරවරුත් එක්ක මේ පවුරු අලුරු අතර බඩිමි පිරිත් පැ නිසා සඳන් කළා යං කිංචි විත්තං පළවිනි ගාතාව යංකිංචි විත්තන් ඉදවාහු රංවා සග්ගේ සුආයන් රතනම් පනීතා. මෙ පළවෙනි ගාථාවේ. යන් කිංචි විත්තං කියල කියනකොට ආනන්දහාමුදුරුව පැන්ටිකක් ආසර විසි කළා. මේ පැක්ටික මෙතෙක් විශාලාවේ තවමත් සැඟවිලා ඉන්න සියලුම අමනුෂ්‍යයන්ගේ හිස මත බැටුණ කෙක. මෙ පැන් ශරීරයේ දැවටෙනවත් එක්කම අමනුෂ්‍යයන්ට නම් තවත් රැදිල ඉන්නබෑ ඉතුරු වෙලායින් අමුෂයෝ මොන තරන් බයින් පැනල දීවද කියල සඳහන් කරනවා වාසල් පවුරුවල දොරටු ඉඩ මදි වෙලා තිබුණා. එනිසා පවුරුපා පදනම් බිඳගෙන දීව කියල කියෙන් පවුරු පෙරලගෙන දීව කිය කියෙන අමුශෂ අයනං හැඳින්න කවුරුවත්ම නෑ යං කිංචි කියල විතරයිී. මොකට ද දේශනා කළේ කියලා පළවිනි අනුශාසනනායජ මතක් කළා රතන සූත්‍රය දේශනා කළේ අපට අනුන්ගෙන් ආරක්ෂාවීම සඳහා මේ රතන සූත්‍රයේ නිතර නිතර භාවිතා කරණ අයට අනුන්ගෙන් එළඹෙන පීඩාවන් බොහොම අවම වෙනවා. මංගල සූත්‍රයේ මොකටද දේශනා කළේ මංගල සූත්‍රයේ දේශනා කළේ තමන්ගෙන් ආරක්ෂාවීම සඳහා උතුම් මංගල කාරණ තිස් අටක් පැහැදිලි කළයි තමන්ගෙන් ආරක්ෂාවෙන්ද එයි තමන්ගෙන් ආරක්ෂාවෙන්න කෙලකීව අපේ කෙලෙස් නිසා අපි නොකළ යුතු දේවල් හුඟක් කරනවා එදර මේ මංගල කාරණ කියර කැන මේ ලෝක තින උසස්ම කරුණු නමුත් මිනිසු උසස් කටයතුවල ද යෙදිලයින්නේ මිනිස්ස වැඩිපුර යදිලෙඉන්නේ පහත්ම කටයතුවල නමුත් ඒ පහත් කටයතුවල ප්‍රතිඵලයමකක්ද සතරාපායි. එදොඒ පහත් කටයතුවලට යෙදන කොහොමද මගේම හිතීතියන වරද නිසා නක තමන්ට තමන්ගෙන් ආරක්ෂාාවීමූ දෙසා කරුණු කියලතිවා මග රතන සූත්‍ර දේශනාවෙන් භාගිතුන් වහසයා පිට මඟ පෙන්වී. අනුන්ගෙන් එන උපද්‍රෝවලින් ආරක්ෂා වූ දෙසා රතන සූත්‍රයේ දෙඟ එහෙමනං. අමනුස්යන්ට මුළ සූත්‍රය ප්‍රදේශනා කළාද යංකංචි විතරයිකි. මේ උතුම් සූත්‍ර දේශනාවේ මේ වචන්න දෙකට මෙච්චර බලයක් තියෙනවනම් මේ සූත්‍රයේ හරිට දරන්න කෙනෙකුට මොන තරම් බලයක් දීද. ඒක හිතැන්ඩොල මේ වචන දෙකට මෙච්චර බලයක් තියෙනවනං ශ්‍රද්ධාවෙන් සිල්මත පිහිටලා මේ සූත්‍රයේ සධ්්‍යායිනා කරනයට කොයි තරංසුවයක් දීද. ලැබ ශ්‍රද්ධාව ඕනේ සීලයක් තියෙන්ට ඕනේ. එතකොට තමයි බලය මනාව ලැබින් එවන් වටිනා සූත්‍ර දේශනාවක් රතන සූත්‍රය කෙලෙක ඇන්නේ. අපි මේ වෙනකොට ජීවිතයේ කීපාරක් රතන සූත්‍රයේ කියල ඇත්ද මේ වෙනකොට ජීවිතය කීපාරක් රතන සත පාඩන් කරගණඩ උත් සහදරල තියෙනවට කියලා තියෙන බවන්න ඇත්ත නමුත් පාඩන් කරන්න උත් සහදරපු යන හොඟ හඩි දැනට වුනත් ඉතල බලන්නෙකු තර්මශ්‍ර වනය කරන ලක් වැසි ලූවැසි හැම කෙනෙක්ම මේ වෙනකොට වයිසකීජද කියලා හිතලා රතර සූත්‍රයේ කටපාඩන්ද කියලා බෞද්ධයෙක් වෙලා ඉපදිලා මෙරෙල යනකොට තුන් සූත්‍රයේවත් පාඩන් නැතුවනම් මැරෙන්න්නේ තුනුරුවන් වඳන පාටතුනේ තේරමුවත් නොදැනනම් මැරෙන්න්නේ මගේ ජීවිතයට மாrang